දරුවන්ගේ අම්මත් තාත්තත් දෙන්නම වෙනුවෙන් හිටියේ ඔහු විතරයි. කෑම උයන පිහන තැන ඉඳලා ඇඳුම් හෝදන තැන දක්වාම මේ හැමදේම කළේ මේ දරුවන්ගේ තාත්තා. නියෝ කුෂිමා තමයි වැඩිමහල් දරුවගේ නම. චැට් තමයි බාල දරුවා. හැබැයි පේනවද ඔවුන් සාමාන්‍ය දරුවන්ට වඩා ටිකක් වෙනස් කියලා. උපතින්ම හිමි වුණ ආබාධිත තත්වයක් නිසාම මේ දරුවන්ට එදිනෙදා කාර්යයන් පවා හරියට කරගන්න බැහැ. ඒ හැම දෙය අතරේ ආබාධිත දරුවෙක්ට උපත් වීම ගැන මේ දරුවන්ගේ අම්මා කලකිරෙනවා. ඇය මේ නිසාම දරුවන් හැර යනවා. ඒ දරුවන් දෙන්නා තාත්තා ළඟ තනි කරමින්. මේ දරුවන්ගේ තාත්තා කිවි ෆෂා කියනවා ඔවුන්ගේ ජීවිතවලට ආවෙම ලොකු අභියෝග කියලා. ඒත් ඒ හැම දෙයකින්ම නොසැලී ඉදිරියට යන එක තමන්ගේ අරමුණ බවත් ඔහු කියනවා. බලන්න මේ පුංචි දරුව දෙන්නා ශාරීරිකව යම් යම් වෙනස්කම් දැරුවත් ඔවුන් තවමත් කුඩා වයසේ පසු වෙන අය. ඇවිදින්න කරන්න ඔවුන්ට අපහසුයි. ඒත් ඔවුන් කිසිවෙක් තවමත් ජීවිතය අත්හැරලා නැහැ. පෙර සසරේ කළ විපාක මේ සසරේදී අත්විඳින්නට ඔවුන්ට සිදුවෙලා. එක් පසකින් ආබාධයක උපත ලැබමින් ඇවිද ගන්නටවත් වාරුවක් නැති වෙන තරමටම ඔවුන් අසරණ වෙලා, තවත් පසකින් ජීවිතය තුළ තනි වෙන්නට ඔවුන්ට සිදු වෙලා. ඒ හැම දෙය අතරේ අපිට මේ කතාව යලි යලිත් ජීවිත අනියත බව කියලා දෙන බව නම් සැබෑවක්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ ඔබන්න.